බොදුුවන්ගේ හදව ෙෙනනාලිවල් ම සඳහන් විකර්ශෝස්සේ ඔබ තැකිනේනු ලබන මෙත් ඔත්තම දලද හවන්දනා අතියුතුමූ දායකත්ව ධර්ම දේශනා මාලාවේ. නෙමොහොතේ ඔබවෙටට ඇතත් වටි සධරම දේශනාවක් ගිනීමට යිසූ දන වන්නේ. එනිසසාම ප න්න සිල්ල දිනනාටම අපි පිනිිසිත් පෙරදරෙකරගෙන රධනා කරමින් පනම්කොට ගෞරුණීිය දේශිකැනන් වහසේ පාදහාබී වන්දෙන්යතුව සාදු කරලාතමෙන්ුන් වහන්සේව පිළිගනිමෝ. අව සරයි සේපත් කරන්න ටාප පිවත් පූච්ච පාද මාතර මහින්ද ගෞරෝණීයේ ස්වා විිදිරනන් වහන්සේ මේ වටින සදධරම දේශනාවවසිදදුතු කරන්නේ උන්න හන්සේව සාදු නතිින්යුතුව පිළිගනිමෝ. සාධහෝසාධෝසාධෝ. සදැවතුු ඇද මේ සධර්ම දේශනාව ඔබය තැගෙනේ ම සඳහා පෙන්වරදායකත්වයගෙන කටිතුකරු ලබන්නේ. දකුණුකොරියාවේ උල්සාන් ප්‍රදේශයේ සේවය කරන ඔදේනි සමන්්‍යයන පින්වත්ත පිරිසවිසින් අද මේ සද්ධර්ම දේශනාවට දායකත්වයගෙන කටයතුකරු ලබනවා. මෙ පින්වන්ත පිරිසගේ ප්‍රධාන අරමුණ හැටියට සේපත් කර තිබෙනවාම්. නම් සදහන් දෙනාගේ සොජීවත්ත සිටින දෙමාපියන්ට ඥාතයන්ට හිතමිතුරන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාථනා කරන්නටත් මේගිය පරම්පරාගත ඥාතීන්ට පෙන් පෙත් අනමෝදන් කරන්නටත්. එමෙන්ම සමන්දිවෙන් ඇතුළු සියලූම සමයත් දුක් දුෘෂ්ටික දෙවිදේවතවන් වහන්සේලාට පෙන් පෙත් අනමෝදන් කරන්නට බලාපොරොත්තුවනවා එමෙන්ම සියලු දෙනාර්ටම ඔතමෝ චත්‍රරාර්ය සත්්‍යය ධර්මාබෝධෙම ලබේවායි කියලා මෙ පින්වන්ත පිරිස, ත්යි කරනවා අරමුණ හැටියට සඳහන් කර තිබෙනවා සියල්ලු අරමුණ කාර ෂ් සිද ේ වා සිියලු නාටමතු චතතුර රැත්ත ධර්වා බෝධයම ලබේවයි කියල ප්‍රාත්නායයි කරමින් ගෞරුණණිය ස්වාමිතරන්ව හන්සේට සාදුන දෙනය තුවාරාධනා කරම මේ වටිනාසත් ධරම දේශනාව ඔබාප සිලුතින වඩුවෙන්ම සසිදදු කරීම සඳහා. සාදුහෝ සාධහසාදෝ අවසරයි අප පින්වත් ස්වාමින් වහන්ස. සමන්තහා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්තුසගග මොක්කදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයන්බදන්තා නමුතස්සෙ භගෙවතු අරහතු සබ් දම්මි සුුවපපටිහතඥානචාරස්ස දස බල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස ධම්ම රාජස්සෙ දම්මත් සාමිස තතාාගතස්සෙ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ බගෙවතු අරහතු සබ්බදම්මිසුුව පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතු වසාරච්ච විසාරදස්සේ. සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මාසම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්බ දම්මිසුප් පටිහතඥාන චාරස්සෙ දස බල දරස්සෙ චතු වේසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බෙ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්ස ධම්ම රාජස්සෙ ධම්මත් සාමිස තතාාගතස්සෙ සබ්බ්ුුණෝ. සම්මාසම්බුද්ධස් උතුම්ම භාග්‍යවඋතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්ම ස්වාමී, ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාබේ මාගේ මොවින් වැරදි වචනයක් පිටින වේවා මිති්‍යදෘෂ්ඨික වචනයක් පිටිනො වේවා මගේ්‍ය අදහසක් ධර්මයට විරුද්ධව පිටනො වේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්තිමෝ බුද්ධ වච්චනය භාග්‍යඋතුන් වහන්සේ සතුට වෙන කාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු ශාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවුතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් තුරාරය සත්‍යය ධර්මය මවබෝධ කර ගනිත්වා සාධෝ සාධෝ සාදෝ සද් ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නී අද දවසේදී පින්වත් හැම කෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධරමස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි. අද මේ උතුම්මූ සද්ධර්ම දේශනාව සඳහා, ඉතාම වැදගත් ධර්මකරුණක් මාතෘකාව හැටියට තෝරා ගත්තා. ඇසලපුර පසලොස්සක් පොහොය කියල කියන්නේ විවිධ කරුණු කාරණාවන් වලට ප්‍රධාන වෙච්ච පොහොයා ඇසල පොහොය අතර තියෙන සුවිශේෂී වැදගත්කම තමයි පත්න සම්බුද්ධ ශාසනයේ මහාර්ගනීය පින්කමක් සිදුවෙන දවසා. එ තයි භික්‍ෂුන් වහන්සේලා වස් සමාදන් වීම මේ කාරණාව, ත් අති විශේෂ කාරණාවක් බවට පත්වෙන්නේ භික්ෂූන් වහන්සේලාවන අපටත් ගිහි පිරිසවන ඔබටත් දෙගොල්ලන්ටම සංසාර දුකින් එතරවන්නට වීරය වනන්නට හේතුවෙන කාලසීමාවක් නිසා පිගත්ති දෙපාර්ශිවපටම නිවන්දකින්න පුළුවන් කාල පරිච්චේදයක් හැටියට තමයි මේ වස්තුන් මාසය හඳුන් වන්නේ. අප ලංකාවී බොහෝදිනක් අතර වැඩිපුරම ජනප්‍රිය වැඩිපුර බොහෝදිනක් දරන මතය තමයි කටිනමහා පිංකම බොහොම සුවිශේෂී පින්කමක් හැටියට. නො පතු අපේ ධර්මයේ කිසිම තැන කටිනම හා පින්කම පිළිබඳ විශේෂ වර්ණනාවන් කරපු ස්ථාන ඇත්තේම නැති තරම් ඉතා අඩුවෙන් තමයි ඒ පිබඳ තොරුතුරු තියන්නේ. නමුත් පි අති බහෝ දෙනෙකුට මගැහැරිච්ච කරුණ තමයි මේ වස්තුූන් මාසය කරන උපස්ථානයේ වස්තුන් මාසය කොයිතරම් පුුණ්‍යවන්ත කාලපරිච්චේදයක් දෙකන කාරණාව පිති බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව අවබෝධයක් නේ කට පින්වත් මේ වස්තුන්මාසය පිළිබඳව කුණුකාරණා ටිකක් අද මේ ධර්මාණු ශාසනාව ටිකතු කරලා අපේ ශ්‍රාවක පින්වන් පිරිසට ඒ පිළිබඳ යමක් යම අවබෝධයක් ලබාදීමටයි අද මේ ධර්මදේශනාව තුළින් බලාපොරොත්තු වන්නේ පත් ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවකම අපට පෙන්වල දෙන්නේ මේ ලෝකයේ කරන්න පුලන් උසස්ම දේවල් එ කරන්න පුළුවන් දේවල් එවන වස්තුන් මාසය කියල කියන්නත් ආන්න එවැනි සුවිශේෂී කාලපරච්චේදයක් කැටියට අපේ භාග්‍යතු වහන්සේ මේ කාලසීමාව නම් කරලා තියෙනවා. වස්කාලේ ආරම්භය පිළිබඳව අපේ ශ්‍රාවක පින්වත් පිරිසට තිබෙන අවබෝධය බොහෝසයන් වැඩී එනිසා මම ඒ පිළිබඳ කරුණු අද මේ ධර්මදේශනාවේදී අපේ පින්වටට මතක් කරන්න බලාපොරොත්තුවන්නේ නෑ. ඒ කාලයක්ත් මේකට එකතු කරගත්තොත් අපට කතා කරන්න තිබෙන බොහෝකාරණාවල් මග හැරෙන පුළුවන් එනිසායි දන්න ප්‍රමාණය මං මේ වෙලාවී මෙතර සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවන්නේ නැහැ. හැබැයි මේ වස්තුන් මාසේ පිළිබඳව තිබෙන අසිරිය. වටිනකම වෙනත් කරුණුකාරණ කිහිපේකං පිත් ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ඉතාම වැදගත් දේශනාවක් කරනවා සුරචි ජාතකී කිය ජාතිකයක අපේ විශාකා මහසිටු දියන සබුද ශාසන බොහොම විශේෂ ස්ථානයක් ලබල හිටපු උපාසිකාවා. ඇ හත්හැවිරිදි වයේදීම සෝවාන් පලේ ලබපු ආරයෝ කාන්තාව මේ විශාකාවට සම්බුද්ධ ශාසනය අන් කිසිම කෙනෙකුට නොැබෙන ආකාරී විශේෂ වරප්‍රසාද ලැවිච්ච කෙනේ ඒ ඇයිගේ තිබි්ච සංසාරික පිණ නිසාඉම් ලච් විශේෂ වර ප්‍රසාධයක් තමයි පත්න බුදුරජාණන් වහන්සේගේ වර අටක් ලබා ගැනීම බොහොම විශේෂ අවස්ථාව මේ කාරණාව පිළිබඳව එදා බොහෝ දෙන එකනිකා කතා කරන්න ගත්තා මොක දවසක් විශාකා බැවිල්ල බුදුරජාණන් වහන්සේගේින් වරා ටක් කිල්ලෙනවා භග්‍යෝතුන් වහන්සේ හන ඒ වර අට ඉල්ලන්නේ කුමන කරුණක් පදනම් කරගෙනද කියලා. ආන්න ඒ වෙලාවේ ඇයි කියනවා. ඒ වර අට ඉල්ලයි මේ අරවුණු අට ඒ වරාටත් ඉතාම වටින වර අට නමුත් අද මේ කාරණාවට ඒ ප්‍රමාණය අත්‍යවශ්‍යම නොවැෙන නිසා මං ඒ කාරණාව මේ වෙලාවී විස්තර කරන කාලය ගන්නි නෑ නමුත්ඒ වරාටත් ඉතාම් විශේෂ වරාට දැ මේ කාරණාව පිළිබඳව භික්‍ෂූන් වහන්සේලා ගිහි පිරිස කතා කරන්න ගත්තා දම් සබා මණඩපේ කතා කරන භික්ෂූන් වහන්සේලාගේ ලාඟට කියපු ළඟට වැඩපු භාග්‍යතුන් වහන්සේ ඔවුන්ගෙන් කරුණු විමසලා ට ශේෂ කරුණක් වතක් කරනවා. මහනෙන මේ විශාකාව මගෙන් මේ විදියට වරගත්ත පලවෙනියාත්ම භාවේ නෙවෙීමි. මහනන අතීත භවයන් බලදි පවා මේ මගෙන් මේ විදිටම වර ලබල තියෙනවා. අන්න ඒ කතාව වටහාගන්න සුරුචි ජාතකය දේශනා කරනවා. එක්තරා අබුද්ධෝත් පාද කාලයක හිටියා නලකාර කියලා තාත්තකනකයි නලකාර කියල පුතෙකුයි. මේ තාත්තයි පුතයි දෙන්නාගේම තිවිච වෘතිය තමයි ගොවි තැන්බත් කරන එක දවසක් මේ දෙන්නා දෙැසිදස්සන් සමක යනව කුඹුරට ගොවි තැන් කරන්න. ඒ යනකොට අතර මග පසේ බුදුරජාණන් වහන්සේටමක් බොන ගහෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ පිගත්නී මුණගැහෙන්නේ මේ දෙන්නට බොහොම විශේෂ කාලපරිච්චේ දයේකදී ථ ඒ තමයි වස්තුන් මාසේ ආරම්භක දවසේෙ වස් ආරාධනා කරන දවසේ දැසිදස්සන් කුඹරට යවලා නලකාර තාත්ත ගිහිල්ල අර පසේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ල ආරාධනාවක් කරනවා ස්වාමීණී අප කෙරේ යනුකම්පාවෙන් උබහන්සේ මේ වස්සුන් මාසය ගත කරන්ඩ අපි ඔබවහන්සේට ඒ වස්ථ මස තුළ උපස්ථාන කරන්න. මේ කාරණාව මතක් කරාම මෙතරද පිතුනී අති විශේෂ කරුණක් ගිස්මතු වෙන. ලන සමනාණංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දැකීම උතු මංගල කරුණක් කැටියට භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඇයි ශ්‍රමණයන් වහන්සේලා දැකීම උතු මංගල කරුණක් බවට පත්වෙන්නේ. ඒ ශ්‍රමණයන් වහන්සේලා උදෙසා යම් සිව්පස ලාබයකින් උපස්ථාන කරන වනම් උපස්ථාන කරන පිරිසට මෙලොවහිත සුව පිණස සහ පර්ලොවෝහිත සුව පිණිස වඩාත් උසස් ආකාරයේ ප්‍රතිඵල ළා කරගන්නට පුළුවන් මහ කෝසල් සම්පාර්ධනය කරගන්න පුළුවන් නිසා. පිත්දී යම් භික්‍ෂූන් වහන්සේ නමක් උදෙසා යමෙකොට යම් ආකාරයකට ප්‍රත්තිං උපකාර කරන්නට පුොළුවන්න ඒ සව්පසය ප්‍රත්ති උපකාරී ලබන කුසලය එකනගේ සංසාරික ජීවිතය සුවපත් කරගන්නට ඒ කාරණාව පිටුහලක් වෙනවා මෙ කාරණාව විතා විශේෂයි. මොකද සංසාරයේ ගමන් කරනකොට අපිට බොහෝසින් පින් අවශ්‍යයි අද කෙනෙකුට හිතන දෙයක් තියෙනවා අපට පින් ඕෝනනේ සමහරදිනෙක් මේ පින කුසලේ පවා පටලවගෙන කටයුතු කරනවා අපි දක්කිනවා ඇතැම් දෙනා අතර තිබෙනවා එක මතයක් පින සහ කුසලය කෙළෙ ැන දෙකක් කියලා පින කියන්නේ සසරට අවශ්‍ය කරන කුසල් සම්පාදනයන්නේ පුුණ්‍ය ශක්තින් සම්පාධනය කර ගැනීම සැපසම්පත් තමයිවයින් ලැබෙන්නේ හැබ කුසලය කළි ැන දක්ෂකම දක්ෂකම දියුණු කරගන්නට ඕන සසර එතර එ හැකියාවල්දියුණු කරගන්න කුසලය වඩනවා සසර සැපසම්පත් ලබන්න පින් වඩනවා ඔය දෙකින් උත්තමස්ථානයට පත් පෙන්නේ කුසල යැයි කියල සමහර දෙනෙක් අතර යම්මතයක් තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ කිසිම තැනක එහෙම කරුණක් තක්වල නේ මේ පිළිබඳව වෙනම ධර්මසාකච්චාවක් දේශනාවක් කැට මේ පින්ව තුටට දේශනා කරන්න පුුවන් මේ පිනයි කුසලයි කියල කියන්නේ එකම කරුණක් සම්බන්ධයෙන් දක්වපු වශන දෙකක් කියන කාරණාව ඔප්පු කරන්න. නවතුන් මෙතරෙද කියන්න ගිය පිඟතුට මේ සසරේ ගමන් කරනකොට අපිට අනි වාර්යම මේ පන්නෙ කරමයන් වල කුසල කරමයන්වල බලපෑම අත්‍යවශ්‍ය වෙනවා මොකද පිඟත්නී සමහර දෙනෙ හිතනවා. අපි පින්කරගණඩ ඕනන්නේ පින්කරගත්ත සංසාරයේ දික්වෙනම කියලා. එක ඇත්ත පුුණ්්‍යාබි සංස්කාර මත සංසාරයේ දික්වෙනවා. හැබැ පන්්‍යාබි සංස්කාර මත විතරක් නිවෙේ සසර දික්වෙන්නේ. පුුණ්්‍යාබි සංස්කාර මත සසර දික්වෙනවා පුුණ්්‍යාබි සංස්කාර පුුණ්්‍යාබි සංස්කාර ආනෙන් ජාබි සංස්කාර කියලා සංස්කාර වර්ග තුනක් තියෙනවා. එතුොට සංසාරී දික්කර ගන්න ඔය තුනම එක ටකතු වෙනවා අපි නමුත් කතා කරන්න එක පැත්තැක් විතරයි ඒ කතා කරන්න පුුණාබි සංස්කාරකින පැත්ත විතරයි අද පිංත්න බොෝදිනෙක් බොහම වැරදි මිත්‍යා මත අදහමින් ඒවා තමන්ගේ දැනුමට එකතු කරගනිමින් ඒ පිළිබඳ නිවැරදිතාවය ත්‍රිපිට කාට්ඨකතාාව වද්‍යනය කරලා පරීක්ෂා කිරීමක් බැලීම් නොකර පිත්න අද බොහෝ දෙනෙක් පංකරුත් සංසාරයේ දික් වෙනවා අපට ඕන සසර නතර කරන්න කියලා මේ ආදී වශෙන් කරුණු දක්වනවා අපට අහන්න ලැබෙනවා පත් අපි මේ ඉන්න තැන වාඩිවෙච්චි ඉරියව්ව යම් විටක වෙනස් කරනව පාදය තබාගෙන ඉන්න විදිහ බිනස් කරනවන අතක් උඩට එසවනවන ඔසෝප අතක් පහලට දානවන පිගත්දී ඔය හැම අවස්ථාවකදම අපගේ හිතට එ සිතුබිලිත් එක්ක කුසල් කරගන්නත් පුළුවන් අකුසල් කරගන්න පුළුවන් වැඩඩි පුරම කරන්න අකුසල් එකන අපි ඉන්න තැනින්දලා වාඩිවේච් චීරියව්ව වෙනස් කළොත් එක්කො කුසල් එක්කෝ අකුසර ඔයි දෙකින්කා පත්නී අපි පංාත්නේ හැම මොහොතකව අකුසල් කරගන්නවා වසේ වැඩි කාලයක් ගත්තොතින් වැඩිපුරම කරගෙන තින් අකුසල් කියලත් කිවෝොත් වැරදින. එ අපට අකුසල කරමීනුත් විපාක ලැබෙනවා. හැබැ අපි පින් නොකරගෙන ඉඳලා සසර අපිට අකුසල කරම විපාක දෙන පටන් ගත්ත එතකොට මොකද වෙන්නේ එතකොට අප ධර්ම මාර්ගයේ වඩන්න අපට අවකාශයක් ලැබෙනිනේ දෙන් අද කෙනෙක් බලන්න මේ ධර්මමාර්ගය යන්න විශාල කැමැත්තක් තියෙනවා හැබැයි කැමැත්ත තිබුණට ඒ මාර්ගයේ යන්නට තමන්ට තිබෙන බාධ වැඩී සමහර වෙලාවට දරුවන්ගේ ප්‍රශ්ට සමහර වෙලාවට දෙමවපියන්ගේ ප්‍රශ්න සමහර වෙලාවට ස්වාමී බිරිින්දෑවරුන්ගේ ප්‍රශ්න එහමනැත්තන් තමන්ගේ ජනජීවිතය අකණ්ඩබ පවත්වාාගනෑම සඳහා ආර්ථික සටනක නිරත වෙනවා මේ වගේ බොහෝ කරුණු කාරණ ඒ ඒ අයට ඇති වෙනවා. එමාර්ග වඩනකොට. වෙන දෙයක් හොන නේ අද වගේ මෙවන් උතුම් පොහොය දවසක උපෝසත අෂ්ටාංග සීලිය සමාදන් වෙන්න කැමැත්ත තියෙද්දිත් එහෙම කරන්න බැරිකී දෙනෙක් ඉන්නවද. එගේ හැම දෙකටමි හේතුවසා සංසාරයෙන් අපි අරගෙනපෝ කුසල කරමයන් වල තිබෙන අඩුපාඩුව අපි උපදිනකොටම මහා දනවත් පවුල කිපදිලා මහා ධනයකට හිමිකම් කියන්න ලැබෙනමන අපට කොයිතරම් පහසු දිමී ගමන ගමන් කරන්න සංසාර දුක කෙලවර කරඩ පින කියන එක අනිවාරයම අත්‍යවශ්‍යමයි පින්කර ගැනීම අනිවාරයම අත්‍යවශමයි. එනිසා කවදාවත් පිනට තමන් බාදා කරගන්න අත්්‍යපා අන් අයට බාදා ඇති කරන්නත් එපා. බලන්නම වැරදි මතය සමාජගත කරවීම නිසා අද බොහෝ දෙනෙ පිනට තිබෙන නැවුරු බව අඩුවෙලා තියෙනවා. මොකද ධරමය සම්බද්ධග එක සමාන ශ්‍රද්ධක් තමන්ටනේ. අපට මේ දරමරත්නයට තියෙන්න ටෝන එක සමාන ්‍රද්ධවා පටිච්චි සම්පාදදිටි විතරැක් එක සද්දහව ආරයෂ්ඨාංගික මාර්ගි විතරැක් එක සද්ධ. එහෙමන හැම ධර්මස් කන්දයකටම තියෙනු එකහා සමාන සදදහවා. එසාම කුසල් කර ගැනීම පින්කර ගැනීම තා අත්‍යවශ්‍යයි මේ සසර ගමන් කරනකොට. මොකද අපි දන්නේ නෑ මේ ජීවිතය අප මඟපල ලබයිද මඟඵල නොලබයිද කියලා. වීර වඩ පුත්තමයන්ට පවා පින් අත්ති මාර්ගපල් ලබන්නේ හැබයි එ වඩන වීරය ඊළඟ බවේදී මාර්ග පලාව බෝධයට උපනනි ශව්‍රේ වුුණා කාශප භාගතු වහන්සේ කාලෙක් තර භික්‍ෂුන් වහන්සේ හත්නමක් ෙතියා කාශප භාග්‍යතුන් වහන්සගේ ශාසනය ඉතාම දුරුුවල කාලයක දුස්සීලන් බහුලොව ඉන්න කාලයක ඒ වෙලාවේ මේ හත්නම කතිකා කරගෙන එක්තරා කන්දකට ගියා ඒ කන්දට නගින ඉනිමග බිමට පෙරලල්ල දැම්ම. දැමි හත් නට කැමති වනත් පහලට යන්න බේ. හත් නමම එක දිගට වීර වැඩවා. එක්කෙනෙ ්‍රහත් වුණ තවකෙන කනාගාමි වුණා හැවේ පස්දිනෙකුට එක්කඳු පලේකටවත් එන්නේ බැරි වුණා. හත්දිනාම මැරුණා රහත ච්ච හාමුදුරු පිරිනිිවන් පැෑවා අ අනාගාමීන් වහන්සේ සුද්දහවාසලෝ කහිපදුනා අනිත් පස් දෙනා වහන්සේලාම අපේ භාග්‍යතුන් වහන්සගේ ශසනී ඉපදිලා ශාසනයහි විශේෂඵල ලබලා උතුම් නිර්මාාණය අධිගමනය කරා. ත මේ විදිර ගත්තයන් පස්සදී පිත්නී පින කියනෙක් අපට අත්‍යවශ්‍යම කරුණා අපි පින් කරයිම් පස්සෙද ඒ පුන්න ශක්තිය අපේ ජීවිතයටකාන්තයම නිර්වාණයට උපකාරයක් වෙනවා එනිසා පින කවදාවත් පස්සටදාන්නේපා බලන මේ නලකාර තාත්තයි නලකාර පුතයි දෙන්නා පස බුදුරජාණන් වහන්සේ නමක් දැක්කම තමන්ග වෘතියපවා අත්හැරලා. තමන්ග වෘතියපවා අත්හැරලා පිගත්තිය දෙන්න. අ පසේ බුදුරජාණන් වහන්සට උපස්ථාන කරන්න පටන්ගත්තා. එක තමයි සංසාරික පුරුද්ධ කියලා කියන්නේ. සසර අපි කරන පුරුද්ධ ඊළඟ ජීවිතයක කුසල් වඩනකොට අනිවාරමි ක අපට උපනිශ්‍රී වෙනවා. දැම්ම දෙන්න පසේ බුදුරජාණන් වහන්සේ වඩම්මබල ඒ පසේ බුදුරජාණන් වහන්සේට තුන් මාසයක් පුරාවටම සංගෝපස්ථානය පස්කාලේදී කළා. මේ දෙන්නත් එක මේ පින්කම කරලා ආත්ම භාාවේ නිමාවට පත් කරලා දෙන්නම ඉපදුනා ගිහිල්ලා දෙවලොව තෞතිසා දිවේ බවන. තමන් කර පුපොනිි ශක්තියට මහේ ශාක්‍ය සැපසම්පත් දිවිය මේ සැපසම්පත් තමයි ලැබුණ. ඔය කාල වකවානුව පිගත යම්බුද්ධීපේ රජකර සුරුචිකල රජකිනිි ඔහුට හිටිය සුමනා කියලා එක්තර අග්‍රමහේෂිකාව. මේ සුමනා අග්‍රමහේෂිකාවට පින්වත්නී දරුවන්නේ සාමාන්‍යෙන් රටී රජතුමාගේ බිරිඳට දරුපලා හටගන්න ඇත්ත. එක රාජ්‍යයට ලොකු බල්ලපෑම ඉල්ල කරන කරුණක් වෙනවා.ක ඊළඟ රාජ්‍ය භාරදයෙන් අනිවාරයම පපුතකර්්‍යවශ නිසා දැම සුමනා අග්‍රමහේෂිකාව ඒ අරුණ සම්බන්ධය ශෝක කරා හැබැයි ඇය විශේෂ දෙයක් කළ ඒ තමයි ඒ අබුද්ධෝත්පාද කාලයේ පිඟති මනාකොට සිල් සමාදගුණා මේකත් බොහොම විශේෂ කරුණා මොකද විශේෂත්වය සාමාන්‍යෙන් දරුපල හටගන්නේ නෑ කියන කාරණාව සමාජයේ බොහෝ දෙනාතර ප්‍රකට කරුණා ැම දරපල හටගන්නන්නේ ැවනාාම අදකාලෙ ඇතැම් දෙනෙක් අපි දැකල තියෙනවා වැරදි මත අදහමින් මිත්‍යා සංකල්පවල් ටෙල්බ ගනිමින් ඒවා අනුගමනය කරනවා. අසාරයේ සාර මතිනෝ අසාරවත් දේල් සාරවත් දේවල් හැටියට ඒ අය පිළි අරගෙන දරුපල ලබාගෙනීමේ පරමාර්දිෙන් කටයුතු කරනවා. නමුත් පින්ගත්නීිනි කාරණා විතාම වැදගත් කරුණක් කියලම මතක් කළේ තමන්ට දරුවන් ලැබෙන්නේ නැත්තම් ඒ දරුපල හදාගන්නට පුළුවන් හොඳ අවස්ථාවක් තමයි නිරන්තරේම පන්සිල් රකිමීන් අටසිල් රකිමීන් පංකරල පාර්ථනා කිරීම මේ සුමනා අග්‍රමහේෂිකාවක් කළේ ආං ඒ වගේ දෙයක් ඇය පොහොේ දවස්සල සිල් සමාරයක් වෙනවා ර සිල්ගන්නව කියන කාරණාව අදත් අපි කරනවා අද බොහෝ දෙනෙක් මේ උපෝසත සීලිය සමාදන් වෙනකොට එක හරියට රැකෙන පරිදි තමන්ගේ ජීවිතය ගත කරන්න නිනේ බහුතරයක් තින සමහරදිනෙක් හවස්කාලය වෙනකොට පවාරණය කරනවා. තුරේ සිල්පදි සම්පූර්ණවෙෙනනේ පං අත්නී මේ කෙනා දරුපල් ලබාගැනීමේ පරමාර්තිී සුමනාග්‍රමහිසිකව දරුපල්ල ලබාගීම පරමාර්තිය සිල්සමා දැඟුණා ඇය රකින සීලයේ පිළිබඳ තෞතිසා දිවිලෝකයේ ශක්කදේවියන්ට දැනුණා ශක්ක දෙවියෝ යට අනුග්‍රහයක් ඇතිකර ගැනීම පිණිස පිගත් එක තාපසවේශයක් මවාගෙන ඒ නගරි සැරිසැරුවා සැරිසාරමකොට කියනවා මම දරුවන්න ඇති කාන්තාවට දරුගන්දිෙනවා හැබැයි දෙන්නේ ඒ කාන්තාව සිල්රකින වනං විතරයි කියලා. ග බලනම අබුද්ධෝොත් පාද කාලයේ තිබෙන වෙනස බොහෝ කාන්තාවදැම තාපසුතුමාගේ ළඟට එනව දරු පල හදාගන්න හැබැයි තාපසතුමා කියන්නේ සිල් රකින අයට විතරයි මම දරුවන් දෙන්නේ. මේ එන පිරි සහනවා සිල් කියල කැන මොනවාද. කානදයක්ද බොනද අද්ද දෙන දෙයක්දද කොහොම පරිහරණය කරන දෙයක්ද මේ ආදී වශයෙන් ප්‍රශ්න කරනවා. ඒ අහන ප්‍රශ්න වලින්ම තේරෙනවා එකල ඒ මිනිස්සුන්ගේ ළඟ මේ සීලිය කියන කාරණාව ඒ තරම් ප්‍රකට නෑ කියලා. පිගත්දී මේ ආපසතුමාටික ක්ක්‍ර දෙවියන්ට මිනිස්සු කියන්න පටන්ගත්තා ඔය සිල් කියල වගේ මොකක් දෙකක් රැකිනවා කියලා රටේ රයිතුමාගේ අක්‍රමහිෂිකාව එතනට යන්න කියනවා ශක්‍රදිවවිතනට ගියා ඇයි පිළිබඳ කරුණු කතා කර ඇට කියනවා හොඳයි මම නොඹට දරුඵල ලබල දෙන්න. එතකොට ශක්‍ර දෙවියෝ තමන්ගේ වේශයෙන් අත්හැරලා තෞතිසා දෙවුලුවටආවා. ඇවිල්ලා අර පසේ බුදුරජාණන් වහන්සේලාට වස්තුම්මාසේ උපස්ථාන කරපු තාත්තයි පුතයි දෙන්න ළඟට ගියා. ගිහිල්ලා දිිය සැප විදින දිව පුත්තර දෙන්නග ළඟට ගිහිල්ලා පුතාට කියනවා දෙව්ලොබින් චුතවෙලා මනුෂ්‍ය ලෝකයේ සුරුචි රයිතුමාගේ අග්‍රමහේෂිකාවගේ කොසේ රජතුමාට දාව උපදින්න කියලා. ඒ වෙලාවේදී ශක්‍රදිවිය පොරුන්දු වෙනවා නලකාර පොත්ත්‍රයාට ඔබට දිවිය සම්පත් වැැදි ලබන්න පිනක් තමයි විපාක දෙලා තියෙන්නේ හැබැයි පොරුන්දු වෙනවා නුඹට දිවලෝකයේ ඔය රකින සීලය නුඹට දිවිලෝකයේ ඔය ලැබෙන්ට තින සැප සම්පත් කිසිම අඩුපාඩුවක් නැතුව ම මනුෂ්ලෝකයේදී ලබල දෙන්නම් කියලා. මෙම පොරොන්දු වනා ඒ පොරොන්දුවත් එක්ක අරපුත්‍රයා සුමනා අක්්ද මහි ෂිකාවගේ කුසේ පිළිසිඳ ගත්තා. සුදුසු කාලයේ එනකොට ශක්‍ර දෙවියව පොරුන්දු වෙච්ච පරිදි විශ්මකරම දිවී පුත්‍රිය වල පිති යොදුන් දොළහක් උස යුදුන් දොළහක් උස මැනිික්වලින් රත්තරංවලින් විතරක්ම නිර්මාණය වෙච්ච මාලිගාවක් මැව්වා. අර කුමාරයා ඒ මාලිගාාවවි තමයි ජීවත්තුනි. කුමාරයගේ අභාාවත් සමග පිගත්යාර මාලිගාව පොළොවයටට කදා බැස්සා. ඔයි කාල පරිච්චේදහොම ගත කරලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙ බද්ධිය නගරේ බද්ධජි සිටුවරයට දාව බද්ධජි කුමාරයන් නමින් අර පුත්‍රය හිපදනා. බොෝ පොහොසත් උසස් පවුලක තමන්ගි පුත්‍රයා වෙනුවෙන් බද්ධජී කුමාරයා වෙනුවෙන් පීරජතුමා අපි මහබෝසතානන් වහන්සට තිබුණ වගේ මාලිගාවල් තුනක් මවල දුන්න තුනක් හදල දුන්න පිගත් එක්ක මාලිගාවක කුමාරයා ගත කරන්නේ බද්ධජී කුමාරයා ගත කරන්නේ මාස තුනයි මාසකට සැරයක් ඉන්න ස්ථනය මාරු කරනවා. හැබැ එක බොහොම විශේෂාකාරයට මාරු කරන්නේ ඒ තමයි බද්ධජී කුමාරයා එක මාලිගාව ඉදලා ඒ ඉර්තුව අවසන් කරලා ඊළගේ ඒර්තුව පටන්ගත්තම අනිත් මාලිගාවට යනවා. ඒ මාලිගාවට යන දවසට බද්ධජී බද්ධිය නගරේ විශාල පෙරහරක් සංවිධානය කරනවා. මේ පෙරහැර බලන්ඩ විශාල පිරිසක් නගරින් එකට එකතු වෙනවා එක ඒ තරමට බලන්න ආසයි. හැබ එක දවසක් තවන් මේ ගෙවල් මාරු කරනකොට අ වෙඩද දකින්නට ලැබිච්ච මිනිස්සු පෙරහැර බලන්න එදාැවෙල්ල හිටියනේ අරුණු ටික හොල බැලවා බන්නකොට දැනගත්තා පත්නම නගරට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බණ කියනවා කියලා බද්ධිය කුමාරය කල්පනා කර මගේ පෙරහැරට වඩා මොකක්ද එතන තියෙන විශේෂත්වය එෙහිම කියලා කුමාරයා නගරට යනවා බුදුරජාණන් වහන්සේ බණ කියන තැන එතනට ගියාම පිරිස කෙලවර ඉඳගෙන බණටිකහගෙන ඉන්නවා සියලු ආභරණ පැළදගෙන ඉන්න ගමන්ම බද්ධිය කුමාරයා සියලු කෙලෙසුන් නසා උතුම් අරහත් පල අදි ගමනය කළ රහ රහතන් වහන්සේ නමක් වශයෙන් වැඩ ඉන්නවා හැබැයි ගිහිව පිත්නී මේ බුදුරජාණන් වහන්සගේ ශාසනී තියෙන බොහොම විශේෂ පිකමක්කිලම මතක්කර මේ වස්කාලය ආං ඔයිනි සාමයි මොක කරුණ බලන පිගතුර මේ ශාසනී අතිශෙීම දුක්කිිත ලෙස මාරගඵල ලබ වයි හිටියා. දුක්කා පටිපදා දන්දාභිකඥා ක්‍රමයට මාර්ගපල් ලබපු බොහෝදින කිටියා. චක්කුපාල හාමුදුරු බලන්. වීරය වඩල නිවා වෙනකොට තමන් ගැස් දෙ කත්තන්න වුණා.ඉන්න බාහිය ධාරුචීරය මහරහතන් වහසේ බල ර දක්වි ද මාරගක පල ලබන්න. හැබ උවහන්සට නම් සුකාපටිපදා කිප්පා ිීතඥා ක්‍රමයට අරහත් පල ලැබුණා හැ ඒ තාක්වක උන්වහන්සට දුක්කිිද ජීවිතයකුත් ලැබුණන. ඔය වගේ ගත්තම ශාසනය පංහත්නී බොහෝ දෙන ිටිය වීරවන්තව වීරය වඩලාම දැඩී වීරියක මාර්ගඵල ලබපු අය. හැබයි පත්න. ඔන්න අතර බද්ධිය මහරහතන් වහන්සේගේ මාර්ගඵල ලැබීම ඉතාම විශේෂයි කළ මතක් කළේ ධර්මාශ්‍රවනය කර කර ඉන්න ගමන් දම් සබා මණ්ඩපේ කෙලවර ඉන්නකොට සව් පිලිසබියාවට පත්තුම් අරහත් පල ලැබවා. බල පිත්න්නේ කොච්චර උසස් නිර්වාණයක්ද නිමන කියන්න එක්කොම එකයි හැබැයි ලබන විදිිය උස්පහත් බවක් තියෙනවා ආබරණ පැළ දෙගෙන ගිහිවස්ත්‍ර දරාගෙන සැපසම්පත් විිඳන ගම අරහත් පලේ ලැබුව කියන්නේ එක බොහොම විශේෂ කරුණා එනම් මෙතර විශේෂ කරණාවක් සඳහන් කරනවා එතමයි බද්ධිය බදජී මහරහතන් වහන්සේට ඒ මාර්ගපල අවබෝධය ඉතාම පහසුවෙන් ලබන්නට උන්හන්සේට පිටුවහල් වෙච්ච පුුණි ශක්තියමකදද. අර එදා තාත්තයි පුතැයි දෙන්නත් එක එකතු වෙලා පසේ බුදුරජාණන් වහන්සේලා වඩම්මවල වස්තුන් මාසේ උපස්ථාන කරපු එකේ ප්‍රතිවිපාකය. එන වස්තුන් මාසේ උපස්ථාන කිරීමයි. ඒත් තරමට මානිස ලැබෙන මහ පීන්කම ඊළඟට බලන්ඩ දැන් නලකාර තාත්තයි පුතයි දෙන්නත් එකනෙමේ පිනකරි බද්ධිය මහරහතන් වහන්සේ මිශාසන පැවි දිබෙනවා. දවස බුදුරජාණන් වහන්සේ ගඟක් ලඟටෙක් කරගෙන යනවා ගගේ උන්වහන්සේ තමන්ගේ යානුභාවිී යටතිබිච්ච මහා මාලිගාව කුඩට මතු කරලා ගන්නවා. එතොත් භාගතු වන්සිේ මේ මොකක්ද කියලා හනකොට බද්ධිය මහරහතන් වහන්සේ කරුණු දැක්කුවා. ඒ මාලිගාව තවමත් එහෙම්මමයි. ඒ මාලිගාව විනාශයට පත්වෙන කවදද පිඟත්ති අනාගති මෛත්‍රී භාග්‍යවතුන් මහන්සගේ සම්බුද සාසනී ඒ මෛත්‍රී භාග්‍යවතුන් වහන්සගේ ශාසනී සංක කියල සක්විත රජ කෙනෙක් ඉන්නවා.ඒ සංක සකවිත රයිතුමා ැන වෙන කවරුවත් නෙ වෙයි. අ නලකාර තාත්තා තාමත්තින්නේ දෙවුලොුව නලකාර තාත්තා. එ නලකාර තාත්තා ඔය මාල්ලිගාවේ සැපසම්පත් පිඳලා මෛත්‍රී භාග්‍යතුන් වහන්සගේ ශසනයේ කෝටි අනුදාහක් පිරිසක් එක ගිහිල්ලා මහන වෙනවා. එක මහා සමයක් කැටිට හඳුරනවා පිත්හම සාාසන ඇතුල්ලිලා සසරීගිතර වෙනවා. එ මේ වගේ විශේෂ ප්‍රතිඵල ලබන්න පුළුවන් පංකවත් තමයිම වස්තුන් මාසය කියල කියන්නේ. ඒමනන්ගේ වස්තුන් මාස පින්වත් පිරිස හරියට කළමනාකරණය කරගෙන සංගෝපස්ථානයක් කරන්නට උත්සාහගන්න. මොකද කවද කොයි වෙලාව කොයි මොහොතේ අපට අපේ ජීවිත අත්හරනය වේද කියලා අපට කියන්න. නිසාම වස්තුන් මාසය ඉතාම විශේෂයි වස් සමාධං වෙච්චය තුම් සංගරත්නයට තමන්ට පුළුවන් ශක්ති ප්‍රමාණින් උපස්ථාන කරන්න. එකසිව් පසේම කරන්න බැරිවේ තමන්ට පුළු පුළුවන් විදියට උපස්ථාන කරන්න. වස්කාලයේ කටන කාලය කළ ගත්තතින් පිත්නී කටින මහපින් කමකට වඩා. වස්තුන් මාසය කරන උපස්ථානයයි වැදගත් වෙන්නේ. කටිනා නිසන්ස කළ වෙෙන මානිසංසනේ. වස්කාලයා නිසන්සයි වැඩිපුරමතින්. එවන මේ ශාසනී බොහෝ අපහසුවෙන් මාරකපල් ලබන ශාවකය වැඩිහිටි පපු ශසනයේ ඉතාම පහසුවෙන් මාරකපල් ලබන්න පුළුවන් කමක් ලැබුණේ. අර පෙර ආත්ම භහවේ වස්තුන් මාසයක් උපස්ථාන කරපු නිසා. අපි ආනද හාමුදුරු පිඟති ආනන්ද හාමුදුරුවන්ට ලැබුණ අග්‍රස්ථාන පහ ගතිමන්තානං අක්ගෝ දිතිමන්තානං අ්ගෝ බහුස්සුතානං අක්කෝ උපට්ටකායනං අක්්ගෝ මාදී වශයෙන් අග්‍රස්ථාන පහක් ලැබුණ. මේ අග්‍රස්ථාන පහම ලැබුණේ පිඟති පදුමුත්තර භාග්‍යතු වහන්සේගේ කාලේ සුමන කියල කුමාරෙක් වෙලා නන්දකිල් රයිතුමාට දාව ඉපදෙනවා. ඉස්සුමන කුමාරයා පදමුත්තර භාගතු වහන්සේ ප්‍රදහන් ලක්‍ෂයක් මහා සංගරත්නය වඩම්ම වලා හරියටම වස්තුන් මාසයක් උපස්ථාන කරනවා. ඒ වස්තුන් මාසේ උපස්ථානය නිසා තමයි ඒ ප්‍රතිඵල ලබන්නේ. එබනගෙවන් උතුම් ප්‍රතිඵල ලබන්නට පුළුවන් විශේෂ කාලාල පරිච්චේදයක් ැට කාලා පරිචේද හඳුන්න්න පුළුව. ්‍රෙශ්‍රාවක පින්වත් පිරිස ඩැඩි වීරයක් යොදලා මේ කාල පරිච්චේදේ බොහෝ පින්දහම් කරගණ්ඩ එසේ පින්දහම් කරගණ්ඩ පිනෙන් පෝෂණය කරගන්න ජීවිතයක් ගොඩනගා ගන්නට අපේ පින්වත් හැමදිනාටම ශක්තිය දහිරේ ලැබේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමි අදදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා ද උතුම් සද්ධර්ම දශාව මුළු මහත් ලෝකයාකිරින් මහත්ත අනු කම්පාවෙන්. දේශනා කරවන්නට සද්ධරම දේශනාවේ දායකත්වය ගෙන කටුතු කරනු ලබන්නේ දකුණු කොරියාවේ උල්සාන් ප්‍රදේශයේ සේවය කරන උදේනි සමන්ත කියන මිනිමේ පිංවන්ත පිරිස. අපේ පෙන් වඋතුන් සෑම මාසේකම සෑම පොහොය දවසකම මේ උතුම්ම සද්ධරම දේශනාව දායකත්වය දරමින්. දහම් දේශනාව සඳහා සම්බන්ධ වෙනවා ඉතාම විශේෂ කරුණක් හැටියට එකාගේ යන්නට පුොළුව විදෙශ රටක ඉඳගෙන තමන්ට ලැබි් අවස්ථාව මගහරවගන්න නැතුව තම තමන්ගේ ශක්ති ප්‍රමාණය වෙහෙසිලා කැපවෙලා වීරියෙන් පින් අත්ති පින්කාම් කරනවා. එහෙම අයිතාම දුරල බයි යම් සැපසම්පත් ලබන් අවස්ථාවක් තියෙන වනන්. සැපටම ගිජු වෙලා පංච කාම පිනවන්න තන්හාාවෙන් ජීවිතය ගත කරනවා. ආයි නැවත නැවත මේ බයනක සසරට ඇතිගෙන වැටෙනවා. එහෙම ලෝකයේ ජීවත්වන මිනිස්ුවිනර් ලෝකයේ කාලියක තමන් විදෙස් රටක දගෙන. තමන්ගේ ජීවිතයට අත්‍යවශ්‍යම වෙනම ආර්ථිකය ශක්තිමත් කරගන්න මොහොති එවන් කාලයක තමන්ගේ ජීවිත තමන් දහඩිය මහන්සේ වගරවල උපාගත්තා දනය මේ ලෝකසත්‍යයාට ධර්මදාානයක් වෙනුවෙන් දායක වෙලා ලබා දෙන්නට ඒ පින්වත් පිරිස සෑම පොහොය දවසකම අනිවාරයම බලාපොරොත්තු වෙනවා. තිං අද දවස ඒ ්‍රද්ධහවන්ත පින් අන්ත පිරිස. උදාර සද්ධර්ම දේශනාවට සම්බන්ධ වෙලා එදායිකත්ේ දරන්නට ඉදල තියෙනවා. ති ධර්මදාානය කොයි තරම් උසස්ද කියල කියන්නේ පිංහත්න. ධර්ම ශ්‍රවනය කියල කියන්නේ තමන්ට හිත සෝපිණස හේතුවෙන කරුණා. හැබැ ධර්ම දානය කියන අති විශේෂ කරුණා ධර්මදානී අති විශේෂත්වය තමයි පරාර්ථකාමිත්වය වෙනුවෙන් කරන පිනා. ැ අද. මේදේශනාවත් පෞද්ගලික ැහුවන එක තමන් විතරක් කරන ශ්‍රවණයක් වෙනවා. හැවයි ධර්මදාානයක් කළොත් බොහෝ දෙනෙ මේ කරුණු වටහාගන්නවා. අද මිදේශනාව අහලා එක්කම කෙනෙකුට හරි හිතුනොති අනේ මම වස්තුන් මාසේ සංගෝපස්ථානයක් කරනවා කියලා පිත්න ඒක තමන්ගේ ජීවිතයට මහ පිනක් සිද්ධ කරගන්න මගක් වෙනවා ඒ මඟ පෑදුනේ මේ ධර්මදේශනාව ශ්‍රවනය කරලා එහමන ඒ මඟපාධපු පින මටක් මේ සඳහා දායක් වෙලා කටුතු කරන එදායක පිංවත් පිරිසටත් ඒ කාන්තය මනුමෝදැන් වෙනවා. එමන මේ කාරණාව මනාකොට වටහා ගණ්ඩ. ඒ පිංවත් පිරිසට තවතවත් කුසල් දහම් ඩන්ට ශක්තිය දහිර ලැබේවා කියලපි මේ වෙලාවෙේ ප්‍රාර්ථනා කරනවා. උදේනි සමන්ත කනෙම මේ පින්වන්ත පිරිසට නිදුක්නීරෝගේ සෝපත් භහාවේ සැලසේවා. කායික මානස්සික සුවපත් භාවේ සැලසේවා. තමන්ගේ ජීවිතය යහපත්ව පවත්වාාගෙන යන්නට සියලු බලාපොරොත්තු අරමුණු කාරණාවල් සියල්ලක්ම ොරප්‍රකාරේ සාර්ථකමත් කර ගන්නට ශක්තිය දහිර සැලසේවා කිලමේ වෙලාවේ අපි ආශිරුවාදය කරනවා. එවගේම තම දෙදෙනගේ සුජීවත්ව සිටිින් දෙමාපියන්ටත්. ආශිර්වාදය කරනවා, එදේමවපියන් ඥාති මිත්‍රරදින් හැම දෙනාට නිදුක් නිරෝගයේ සුවපත් භහාවේ සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම තමනම මිය පරලෝගියපු ජන්මාන්තර ගත සලුමියගේ ඥාතින් පින් අනමෝදන් වේවා. එහැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත්වේවා ප්‍රාර්ථනා කරන බෝද්ධියකින් ඔුන් උතුම් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ වේවායි සාධෝ කියාපෙන් අනමෝදැන් කරමු. ඒගේම විශේෂ පිනක් හැම පොහෝයකම මේ පින්හතුන් කරනවා. එ තමයි සමන් දෙවියන් ඇතුළු සියලුම සමය දුෘෂ්ටික දිවිය මණ්ඩලයට පින් අනුමෝදැන් කිරීම. ති අත් දවසින්ම මේ ධර්මදශාවල් ලබන ධර්මදානය පිනත් ඒ උත්තමයන් වහන්සේට අනුමෝදැන් වයිවා උන්හන්සල සතුටු සිතන් මේ පින් අනුමෝදන් කරගනිත්වා කලපි මේ වෙලාවේ පාර්ථනා කරල පින් අනුමෝදන් කරනවා. ළඟා කරගත් ාව සියල කුස ධර්මයගේ ලය. ඔබ අපැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරීන් සුකසාගත ප්‍රතිපදාවින් සීලුදුකින් මිඳම්වා මි සියලු කෙලිස් බරිින් නිදහස්වින්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි. සාධූ සාධෝ සාධෝ කියාපි ප්‍රාර්ථනා කරගමුෝ. ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගාම හිද්දිිකා පුුණ්ඥන්ත අනුමෝදිිත්වා චරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනන් චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං